ඩෙන්සිල් කොබ්බේකඩුව සෙන්පතියගේ මගුල් මුදුවේ DLK යනුවෙන් අකුරු තුනක් තිබිලා තියෙනවා. එහි අරුත තමයි ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බේකඩුව කියන එක. අවසන් වරට එතුමන් නිවාඩු ලබා නිවසට පැමිණ ආපසු කඳවුරට යෑමට සූදානම් වුණු මොහොතේ කොබ්බේකඩුව මැතිණිය එතුමගේ රන් මුදුවේ ඉල්ලලා හිටියා. කාලයත් සමග මුදුවේ අකුරු මැකී ඇති බැවින් ඒ අලුත් වැඩිය කර දීමට ඈ එසේ මුදුවේ ඉල්ලා තිබුණා. මම මේ මුද්ද ගලවන්නේ නැහැ මැරෙනකම්. ඔයානම් පරිස්සමට කියලා මුද්ද ගලවනවා. ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොබ්බේ කඩුව මහතා ඒ විදිහට කියලා තිබුණා. ඒ අවසන් වරට කොබ්බේ කඩුව මහතා නිවසින් පිටව ගිය දිනේ මේ අභීත සෙන්පතියා මිය ගියේ 1992 අගෝස්තු මාස 8 වෙනිදා. ඒ යාපනයේ අරාලි තොඩුවේදී එල්ලූ අනපේක්ෂිත බෝම්බ ප්‍රහාරයකින්. ඔහු සාමාන්‍ය සෙබළෙකුට පුතා කියා මතන්නේ හදවතින්මයි. නිවාඩු ලබා නිවසට එන දිනේ නිවාඩු අවසන් වෙලා ආපසු යන දිනේ කොළඹ නුවර මාර්ගයේ කජුකම පාරම්පරික කජු වෙළඳ සැලක් අසල ජීප් රථය නතර කර කජු කිලෝ කීපයක්ම රැගෙන යාම තමයි එතුමගේ සිරිත. තමන්ගේ වෙළඳ සැලින් කජු රැගෙන යන හමුදාවේ මහත්තයා හරියටම කවුද කියලා වෙළඳ සැලේ හිටපු කාන්තාව නොදැන ඉන්න ඇති. දවසක් ඈ කොබ්බේ කඩුව මහතාට පුංචි සරදමක් කරලා තිබුණා. මහත්තයා ඔය තරම් කජු ගෙනියන්නේ වෙළඳාමකටද? සිනහවකින්ම ඇයට සංග්‍රහ කළ ඔහු මේ විදිහට කියලා තිබුණා. නිවාඩු අරගෙන ගෙදර එනකොට කජු ගෙනියන්නේ ගෙදර ළමයින්ට. ආපහු යනකොට කජු ගෙනියන්නේ කැම්ප් එකේ ළමයින්ට. හැම සෙන්පතියෙකුටම කැම්ප් එකේ ළමයි හිටියේ නැහැ. බංකරෙන් බංකරයට ගොස් රාජකාරිය නිරත සෙබලෙකුට අඩුම වශයෙන් ටොපියක් චොකලට්ටුවක් කජුමද කිහිපයක් දුන් විරල හමුදා සෙන්පතියන් අතර කොබ්බෑ කඩුව නාමය සාමාන්‍ය සෙබළුන් අතර නිතර කියවෙන නමක්. ඔහු කඳවුරකට විසිටෙන්නේ නම් ඒ ගැන වැඩියම සතුටු වෙන්නේ සාමාන්‍ය සෙබළුන්. හෙට කොබ්බෑ කඩුව සර් වෙනවලු. හෙට උඹලගේ බුරියානි ඩේ එක. කොබ්බෑ කඩුව විසිටෙන දාට කඳවුරේ සෙබළුන්ට ස්පෙෂල් රෂන් දීම කොබ්බෑ කඩුවගේ විශේෂ නියෝගයක්. එබැවින් කොබ්බෑ කඩුව නාමය හමුදා සෙබළුන් තුළ ඇතිකලේ මහත් ආදරණීය මතකයක්. කොටිවැලලු බිම්බෝම්බ පෑගේ කියා බියෙන් මාව උස්සම් පලයල්ලා යැයි සෙබළුන්ට අණ කළ ජෙනරාල්වරුද ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළා තියෙනවා. එවන් ආත්මාර්ථකාමී බියගුළු සෙන්පතියන් අතර කොබ්බෑ කඩුව සැබවින්ම අපීත සෙන්පතියේ.